Together.
ඇහෙ මින් හපුතලේ කඳ නගේනවා Thank you බුද්ධිකා නුඹයි මට කන්න දුන්නේ නුඹයි මට බොන්න දුන්නේ ගැන මට සිහි වෙනවා නුඹේ මස් මිනිස්සුන්ට කවදාකවත් නොකන්න පුතේ උඹට පොරොන්දු වෙනවා හිතන බුද්ධිකා මේ කාලයට බොහොම ළඟයි නේද මේ සිද්ධ ගව ඝාතනය ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මේ කාලයේදී පාලකයන් තීරණය කරන කාලෙක ඒකද තෝරගත්ත ගීතය ඔච්චර සතුටුද බලන්න ගවමත් අපේ රජයේ විසින් අධිකාර ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළේ අමාත්‍ය මණ්ඩලයේම දැන් තනි දම හිතන එක සම්මතම වෙනවා. එතකොට කොච්චර වටිනවද කියලා මොකද සත්‍යය කියන්නේ අපිට ගොඩක් ප්‍රයෝජනක් තියෙන දෙයක් අපිට ගොඩක් ලෙන්ගතුයි හරකා කියන සත්‍යයනේ. ඉතින් ඒක තහනම් කර හාමුදුරගෙන කර දලදා මාලිගාව ගිනි තියාගත්තා. ඔව් ඔව්. මේක නතර කරන්න කියලා. නමුත් දැන් මේ වෙලාව වෙනකොට වර්තමාන රජය හොඳ පියවරක් අරන් තියෙනවා. ඉතින් කාටරේම කණ්ඩෝන්නක ඉතින් රටි ගෙන්නලරි කණ්ඩෝන්න මේක තම තමන්ගේ කැමැත්තනේ නේද ඒක ඒක පුළුවන් මම හිතන්නේ ගීතවල මෙවැනි අවස්ථා මට මතක් වෙන්නේ තුනයි අයියගේ උම්බෑකේ කියා මරණ බය ඒක පළවෙනිම ගීතය ඒක පළමු ගීතය මම ඊට පස්සේ මේ නියල්ලයගේ ඊට පස්සේ මේක තමා තියෙන්නේ ඊට පස්සේ මමත් ඇත්තටම ඔරිජිනල් එකකුත් ඒක කරලා තියෙනවා නමුත් ඒ සමහරක් නාලිකාවල ඒක දාන්නේවත් නැහැ මොකද ඒක යන්නේ විතර මේ ඔව් තව ටිකල් ඩවුලක් වෙන්න වෙන්නදී තව අලුතෙන් ගීතයක් කරලා තියෙනවා නත්තලටත් මේ දේ නොකරිමුයි කියලා මට හරියටම ගායකයාගේ නම මතක නැහැ ඒක අපි මේක මේ ඒ කියන්නේ එක්තරා ආගමකට විශේෂ කරන්න අවශ්‍ය නැහැ අපි කියන පණිවිඩය තේරුම් ගත්තා නම් ඇති නේද ඒ කියන්නේ මේකේ ලෝකේම අපිට මේක නවත්තන්න බැරි වේ නමුත් දකුණු ආසියාතික රටවල වෙන රටවල වලට වඩා ගවයා කෙනෙහි ලොකු භක්තියක් තියෙනවා භක්ති වගේම දැන් මම ඇත්තටම දැකලා තියෙනවා මම එකතර ෂූටින් ගියාට පස්සේ මේ යම් කිසි දරගදී ડોක්ටර් දැකලා තියෙනවා මේ ගවයා මරනකොට දෙන වදේ ඉතින් ඒක මම හිතන්නේ මේ තාක්ෂණික ක්‍රමයක නෙවෙයිනේ මරන්නේ එක මිනිස්සුන් වල රුපියල් 250 දුක දෙන එක හරකෙක් මරනවාට දෙන්න පුළුවන් ජාතික වද ඔක්කොම දීලා මරන්නේ ඒ මරණකම් දනංජේ අනිත් හරකා බලන් ඉන්නවා එයා විඳිනවා නොමැරි විඳිනවා පුදුම දුක නෑ මම හිතන්නේ විශ්වාස කරන්නේ දේ වගේ දේවල් වෙද්දී නීති සම්පාදනය කරන්න ඕනේ අපි ස්වයන් ස්වයන් අපි හිතලා අපි මේ දේවල් වලින් වැළකුණොත් මම හිතන්නේ අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් වේ තමන් ඔව් සමහර වෙලාවට අපිට මේ දේ සිද්ධ නොවුනහම තමයි නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙන්නේ එහෙම නැතුව අපිට මේ දේ කරන්න පුළුවන් නම් නදී ශකින විදිහට ඇත්තටම මේක හොඳ අවස්ථාවක් රටක් හැටියට අපිට එක වගේ හිතන්න පුළුවන් වෙන්න ඕනේ හැබැයි ඒ වගේ තීන්දුව తీරන මිනිස්සු ගන්න නම් මරියක්ක කොහොම ජීවිතය මම දන්න තරමට පොඩි කාලේ මේ දීලා තියෙන ඉන්ජෙක්ෂන් එකත් සංගීතමය ඉන්ජෙක්ෂන් එකක් කියලා තමයි ආරංචි විශේෂයෙන්ම ඉපදෙනකොටම සින්දු කී කියා වගේලත් කියනවා සමහරු නම් හැබැයි පහ වසරේ ශිෂ්‍යත්වයට යන්නෙත් යාපන ෂෝ එකක් කරලා නේද ඔව් තමයි තොර ජෝන් ද සිල්වා මහත්මයා ඔබේ නෑදෑය වෙන්නේ කෙසේද මගේ තාත්තගේ ඥාතියෙක් නා මට 100 කෙනෙක් වෙනවා යා කලාව මට හුරුයි මගේ ජානවල තියෙනවා ඉතින් හිතන්නේ කලාව කරන්න එක සාමාන්‍ය දෙයක් වුණා මට මට ඌ ඇහෙනවා මදි ටිකක් ඈත නිසාද කොහෙද අපි හරි සජීවි මැදිරි ඉතා විශාලයි මරියක්ක ඇහෙනවද මාව ඔයා ඇහෙනවා මම ඇහෙනවා මට ටිකක් ඇහෙනවා අඩුයි හැබැයි මම හිතන්නේ ඒක ප්‍රේක්ෂකයන් දැන් හොඳට මහනවා ඇති හැබැයි මට ටිකක් අඩුයි ඇහෙනවා මේ පුංචි කාලේ ඉඳන් සින්දු කියන්නේ ඒක ජාන වලින් ගෙනාව දෙයක්ද එහෙම නැත්නම් ආభాෂයේද නිකන් කනට ඇහිච්ච දෙයක්ද ජාන වලින් ගෙනාව දෙයක් ජාන වලින් ගෙනාපු දෙයක් හා ආශිර්වාදයක් ඒක අනිවාර්යයෙන්ම අවුරුදු ගාන කීයද කොච්චර කාලෙ සින්දු කියනවද කියලා 52ක් අවුරුදු 52ක් අවුරුදු 50ක් ගීත ගායනා කරනවා කියන්නේ ඒක අපේ රටේ සම්පතක් අපේ රටේ කලාවට කලාව පෝෂණය කර කලාවේ පිනට පහළ වූ හඩක් හැටියට තමයි අපි ඔබතුමියව හඳුන්වන්නේ විශේෂයෙන්ම 70 දශකයේ ගත්තොත් එහෙම ස්වර්ණමය යුගයක් ඒ යුගයේ තුල ඔබ බොහොම අලංකාරව බැබලෙනවා මම හිතන්නේ ඒ ප්‍රේක්ෂකයාගේ ආදරය තාමත් ඒ ආකාරයෙන්ම ලැබෙනවා නේද ඔව් මම හිතන්නේ ඔව් අපි සැන්ඩෝ හැරිස් මහත්මයෙන් අහන්න හිටියා මං ප්‍රශ්නයක් ඒ තමයි මේ අපිට නේ ඇත්තට මම වගේ තව ප්‍රේක්ෂකයන්ට මේක පැටලෙනවා ඇති මේ සාජන් නල්ල තම්බි ගැන මේ සාජන් නල්ල තම්බි කියන චරිතය අපි ප්‍රසිද්ධියටපත් වෙන්නේ එහෙම නැත්නම් ප්‍රේක්ෂකාගාරයට මිනිසුන් ගෙන්නා ගන්න කාරණාව නිහාල් සිල්වා මහත්මයාගේ සාජන් නල්ල තම්බි නමුත් ඊට කලින් අපි සාජන් නල්ල තම්බි චරිතය දකිනවා
නේනගසුදුව වේදිකා නාට්‍ය දයාවයමන් මහත්මයා ඊට කලින් කතරගම රූමතිය වේදිකා නාට්‍යදිත් අපි දකිනවා ඇත්තරම කවුද සාජන් නල්ලතම්බි සාජන් නල්ලතම්බි අයිති කාටද සාජන් නල්ලතම්බි ඇඳුමයි ඒ නිර්මාණේ කාටවත් අයිති නැහැ හැබැයි එම නාට්‍ය නිර්මාණේ පිටපත අයිති කට්ටිය ඉන්නවා දැන් දයාවයමන් මහත්මයා ඒ වගේ නියල් සිල්වා සාජන් නල්ලතම්බි කියන කෙනා හැබැයි මේ මොඩල් එක කතරගම රූමති නාට්‍යයෙන් තමයි අර කනේ මයිල් තියලා ඉරිතුන තියලා ඒ විදිහට හැබැයි ඒක ඉස්මතු කරේ ඒ නල්ලතම්බි කියන චරිත ඉස්මතු කරේ නියල් සිල්වා ඊට පස්සේ ඔබ චෙරියෝ සාජන් හරහා එක තවත් ඉදිරියට ගෙනියන ඒක ඊට පස්සේ චිත්‍රපටිත් එක්ක එහෙම නියල් සිල්වා මේ සාජන් නල්ලතම්බි චිත්‍රපටිය රූපගත කරන් ඉදි නැති වුණේ ඊට පස්සේ ඉතුරු කොටස් ටික මට දායක වෙන්න උනා. එතකොට නේද ඔය එතකොට සත්‍ය චතුර සත්‍ය චිත්‍රපටියේ තට්ටේ ගාලා එන එක මට තමයි එයාට වෙඩි තියලා ඒවල වෙඩි පාරක් වැදිලා මේ ස්පිතාලේ රෝල් ගත්තා. එතනින් එහාට ඔබ බාරගත්තයි බුන්ක. ඊට පස්සේ ඒක බාරගත්තා ඒක සාජන් නල්ලතම්බි පිටපත නෙමෙයි චෙරියෝ සාජන් කියන පිටපත. ඒකින් ඒක සාර්ථකත්වයක් ඇති වුණා. ප්‍රථම වරට මම හිතන්නේ ස්වාධීන රූපවාහිනිය සුභසාධක සංගමටත් ආදර පිණිස नाट्य कीन वेदिकागत चेरियो साधन एक जनप्रियता सैन दर्शन वार हरदर दुआ वासन वाले गुण साजन इट बस पटंग पंसी दिबुने मारत विसी एलफिस्ट रंगाली एक कोरोना කාල් මේකක් මේ දෙය ඇති වුණාට පස්සේ 500 නවත්තන්න සිදු වුණා. වෛද්‍යතුමනි දැන් මේ බුද්ධික අර ආයතනයට ආවේ නැතුණාට බුද්ධික ලෝකේටම ලොකු අභියෝගයක් කරා. කිනස් වාර්තාවට අභියෝගයක් කරා. ඒකේ වාර්තා ත්‍රිත්වයක් පිළිබඳව මම අහලා තියෙනවා බුද්ධිය. දෙකයිද? තුන්වෙනි එක තාම හම්බුනේ නැද්ද? තුන්වෙනි එක කරන්න ඇත්තම ලංකාවේ ඉඩමදි මට. ඉඩමදි. කරන්න ඉඩ දුන්නේ නැහැ නේද? නෑ ඒ ඉඩ දුන්නේ නැහැ. ඔව් ඉඩ දුන්නේ. ඊට පස්සේ අපේ ගරු අවස්ථාව 2010 මට දුන්නා ඔයාට එන්න පුළුවන්ද කියලා ඇහුවා යාපනයේ ඉඳන් يعني පේදුරු තුරු ඉඳන් නුවරට ඇවිල්ලා නුවරින් කොළඹට ඇවිල්ලා කොළඹින් තිස්සම ආරාමයට යන්න පුළුවන්ද කියලා ඇහුවා ඇව්වේ වර්තමාන කැබිනට් අමාත්‍ය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමනි ඒ තාරුණ හෙටක් එකෙන් අපි කරනවා ඔයාට පුළුවන් නක මං කව මට පුළුවන් කියලා මං ඇත්තට ඒ වගේම ඒ වෙලාවේ එතුමගේ සම්බන්ධිකරණ ලේකම් අපේ රොනි ඉබ්‍රහීම් මහත්මයා සම්බන්ධිකරණය කරා ඊට පස්සේ මම කිලෝමීටර් 903ක් රැය 15ක් ඇතුළත जीवित ඇයි එහෙම දෙයක් කරන්න හිතුවේ බුද්ධිය නෑ ඇත්තරම දනංජය දැන් මට කටහඬවල් කරන්න ගොඩක් එක එක දේවල් තියෙනවානේ නමුත් අපි ලංකාවෙන් එහාට යන්න නම් මොන හරි දෙයක් ඉන්ටර්නැෂනල් දෙයක් කරන්න ඕනේ මම ඒක කරාට පස්සේ මට චීනයේ ඉන්න වෙන්තෝ ගුවන් කියන ෆිල්ම් ඩිරෙක්ටර් මට කතා කරා ඒගොල්ලන් මට ෆිල්ම් එකක් දුන්නා ගුඩ් නයිට් කොලම්බ කියලා YouTube එකේ බලන්න පුළුවන් ඒක ඉතින් අර ඒ වගේ දෙයකට පියන ගන්න පුළුවන් උනේ එවැනි රිස්ක් එකක් ගත්තෙන්ද අනිත් එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා ඇඟේ තියෙනවා නම් ඕක ඉතින් මේ කියවල වැඩකුත් නැහැ නේද කරන්න නැතු මේ මේ මරියක් අහලා තියෙනවද මෙයා ප්‍රවෘත්ති නිවේදකෙක් හෙඩ් එකට කටයුතු කරගාලේ නෑ නෑ මරියසෙල් ලකත් බොහොම ඉස්සරත් අපි දරන්නත් ඇයි නැතුව ප්‍රවෘත්ති නිවේදනය කරානේ මොකද මම ලනු දෙන්න දක්ෂයි කියලා මම දන්නවා කිසි කමකට නැති නිවුස් මෙයා කරා අහලා නැහැ किसी में तेरे मार्क नहीं थे न्यूज़ आला ने खुद देख गया ना को एक माइक क्या कोई माइक इसमें गाने पर नहीं एक बड़ी आराम बड़ी फिट का दाल अत रोने माइक नहीं अत रोना चेक 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 रिटर्न चेक
මෙහෙමයි මේක ප්‍රවීණ ගීතරාජ ශාන්ත දේශබන්දු මහත්මයා මායිකතු වෙලා ලංකාවේ සමහරක් නාලිකාවල් වල යනවා.